අධ්‍යාපනයේ නව වෙනස්කම් ලෝකයේ පුරා මේ වන විට සිදුවනවා. කොවිඩ් වසංගතය සමග නව තාක්ෂණය භාවිතයට පෙළඹීම ඒ අතර විශේෂයි. මේ නිසාම ලෝකයේ පුරාම සිසුන් බිලියන 1.5කට ඔන්ලයින් අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන්න සිද්ධ වුණා. ඒ අතර චීනයේ ළමුන් බිලියන 200ක් විතර වෙනවා. කොහොම වුණත් 2021 ජූලි මාස අගදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිසුන්ට එල්ල වෙලා තියෙන බලපෑම් ගැන විශේෂ අවධානය යොමු කළා. සිසුන්ට එල්ලවන පීඩනය අඩු කරන එක තමයි මූලික අරමුණ. කොහොම වුණත් චීනයේ මාර්ගගත අධ්‍යන කටයුතු ආරම්භ වුණේ 1999 වසර වගේ කාලයක. චීනයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට මාර්ගගත අධ්‍යාපනය, නූතන දුරස්ථ අධ්‍යාපනය සහ අන්තර්ජාල අධ්‍යාපනය ඇතුළත් වෙනවා. අධීර කීපයක් යටතේ මේ ක්‍රමවේද දියුණු වුණා. ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපනයට යොදා ගැනීම චීනයේ මූලික කාර්යයක්. 2012 වසර වෙනකොට චීනයේ පාසල් වලින් 25%කට පමණයි ඩිජිටල් පහසුකම් තිබුණේ. හැබැයි මේ වෙනකොට චීනය පුරා ඇති සියලුම ප්‍රාථමික සහ මධ්‍යම පාසල් වලට අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් සපයා තිබෙනවා. ඒ වගේමයි චීන පාසල් වලින් 4/3කට වඩා රැහෙන් රහිත ජාල තියෙනවා. බහුමාධ්‍ය පන්ති කාමර ඇති පාසල් සංඛ්‍යාව 99.5%. 2022 මාර්තු මාසයේදී චීනය අලුතින් මහජන සබැඳි වේදිකාවක් නිල වශයෙන් ආරම්භ කළා. ඒක හඳුන්වා දුන්නේ Smart Education of China නමින්. මේ වෙද්දී ඒ අන්තර්ජාල ප්‍රවේශය නැරඹුම් වාර බිලියන 6.7 ඉක්මවලා තියෙනවා. ඒ වගේමයි රටවල් සහ කලාප 200කට වැඩි සංඛ්‍යාවක විවිධ පුද්ගලයන් බිලියනයකට වඩා නරඹලා අවසන්. සාම්ප්‍රදායික පන්ති කාමරයේ ඉගැන්වීම් රටා වෙනස් වී ඇති බවයි චීන ජාතික අධ්‍යාපන විද්‍යා ආයතනයේ උපසභාපතිවරයා සඳහන් කළේ. මේ නිසාම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගන්නත් චීන සිසුන්ට හැකි වුණා. මේ විතරක් නෙවෙයි, චීනය ලෝකයේ පුරා පවතින ඒකාබද්ධ පාඨමාලා 168ක් ආරම්භ කර තිබෙනවා. ඒ ලෝකයේ විශිෂ්ට විශ්වවිද්‍යාල 13ක සහභාගීත්වයෙන්. මේ නිසාම ලොව පුරා සිසුන් මිලියන 7කට වඩා ආකර්ෂණය කරගන්නත් හැකි වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත පාඨමාලා සංවිධානය කර තිබෙනවා. ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වගේ නව තාක්ෂණය එකතු කරන්නත් කටයුතු කරලා තියෙන්නේ. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන 23 වන චීන වාර්ෂික සම්මන්ත්‍රණයේදී අධ්‍යාපනය වර්ධනය කිරීම ගැන විශේෂ අවධානය යොමු වුණා. ඔවුන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටමත් ශක්තිමත් කරන්න. ඒ අතරතුර ලෝක ඩිජිටල් අධ්‍යාපන සමුළුව බේජින්වල පැවැත්තුනේ පෙබරවාරි 13 සහ 14 දිනවල. බුද්ධිමත් අධ්‍යාපනය බෙදා ගැනීම ඇතුළු කරුණු ගැන තමයි විශේෂ අවධානය යොමු වුණේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමත් මේකේ අරමුණක්. සිසුන්ගේ නවීන චින්තනය වර්ධනය කළ යුතු බව තමයි සමුළුවට එක් වූ චීන නියෝජිතයන් සඳහන් කළේ. ඩිජිටල් අධ්‍යාපනය දියුණු කිරීම සහ නවීන තාක්ෂණයේ එක්කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු වුණා. මේකේ වඩාත්ම වැදගත් කරුණ වුණේ ඉගෙනීමේ අන්තර්ගතය දියුණු කිරීම. මේ මගින් සිසුන්ට ඩිජිටල් අධ්‍යාපනයේ වෙනස්කම් සක්‍රීයව අත්දැක බැලීමට අවකාශ ලැබෙනවා. ඩිජිටල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටමින් ප්‍රචලිත කිරීමත් මේකේ අරමුණක් වුණා. විෂය මාලා වගේම පෙළපොත් භාවිතයත් නවීන තාක්ෂණයට අනුගත කරනවා. ඩිජිටල් පරිවර්තනය සහ අධ්‍යාපනයේ අනාගතය ගැන කතා කරන්න රටවල් සහ කලාප 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් එක් වුණා. චීන උප අගමැතිවරයා වගේම අධ්‍යාපන අමාත්‍යවරයාත් මේකට සහභාගී වුණා. ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම තමයි මූලික ඉලක්කය. මේ සමුළුවේදී චීනයේ ස්මාර්ට් අධ්‍යාපනය, ස්මාර්ට් අධ්‍යාපන වර්ධන දර්ශකය සහ ප්‍රමිතීන් ගැන පත්‍රිකාවක්ද නිකුත් කළා. ඩිජිටල් චීන උපාය මාර්ගයේ වැදගත්ම කොටසක් වෙන්නේ අධ්‍යාපන ඩිජිටල් කරණය. පක්ෂයේ 20 වන ජාතික වාර්තාවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාද මේ ගැන අදහස් පළ කළා. පුද්ගල ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න පුළුවන් ඉගෙනුම් සමාජයක් වගේම
ඉගෙන ගන්න රටක් ගොඩනැගීම තමයි මූලික ඉලක්කය. මේ තත්ත්වය ළඟා කරගන්න සමානාත්මතා ප්‍රවර්ධනයේ ඉඳලා අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැන්වීමට චීන බලධාරීන් කටයුතු කරලායි තියෙන්නේ. චීනය මේ වෙනකොටත් ස්මාර්ට් පාඨමාලා වගේම පෙළපොත් මාලාවක් නිර්මාණය කරලා අවසන්. ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා උපාධිය දක්වාම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ගුරු ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරීත්වයේ වර්ධනය කිරීමත් අරමුණක්. මේ නිසාම පාඨමාලා 27,000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දෙන්න චීනය පියවර ගත්තා. අන්තර්ජාලය කළු ලෑල්ල වගේම ජංගම ප්‍රවේශය කියන සංකල්ප ක්‍රියාත්මක වෙනවා. 2024 වෙනකොට අධ්‍යාපනයේ නව ඉලක්කයක් වෙත ළඟා වීම තමයි චීනයේ අරමුණ. චීන ජනාධිපති ආර්යාව ගැහැණු ළමුන්ගේ වගේම කාන්තාවන්ගේ ඩිජිටල් අධ්‍යාපන අවශ්‍යතා ගැන මූලික අවධානය යොමු කළා. ඇය UNESCO විශේෂ නියෝජිතයෙක් ලෙසටත් කටයුතු කරනවා. ගැහැණු ළමුන්ගේ හා කාන්තාවන්ගේ දැනුම වගේම කුසලතා වර්ධනය කිරීම තමයි ඇයගේ අරමුණ. දක්ෂතා සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් විදිහට රට ගොඩනැගීම තමයි චීනයේ මූලික ඉලක්කය. මිනිසාම අධ්‍යාපනයේ නව වෙනස්කම් වෙනුවෙන් අනෙකුත් රටවල් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නත් චීනය සූදානම්. අධ්‍යාපනයේ දියුණුව කියන්නේ ඩිජිටල් චීනයේ නව ප්‍රවේශයක් කියලායි බලධාරීන් කියන්නේ. චීනයේ වෘත්තීය පාසල් ගුරුවරුන්ගෙන් වැඩි ප්‍රමාණයකට මිශ්‍ර ඉගැන්වීම් ගැන අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එක පහසු කරුණක්. චීන ගල්ෆ් සහයෝගතා සමුළුවට එක්වීමෙන් ජනාධිපතිවරයා කිව්වේ චීන භාෂා ස්මාර්ට් පන්ති කාමර 300ක් පිහිටවන්න ගල්ෆ් රටවල් සමග එක්ව කටයුතු කරනවා කියලයි. ද්විභාෂා පුස්තකාලය ඉදිකරන එකත් අරමුණක්. චීනයේ දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ට වෙනත් පාසල්වල ගුරුරුන්ගේ සේවය ලබා ගන්නත් හැකියාව ලැබී තිබෙනවා. චීනය ඩිජිටල් සහ ස්මාර්ට් සමාජයකට යොමු වීමේ පුළුල් න්‍යාය පත්‍රයකට අනුව ස්මාර්ට් අධ්‍යාපනය ප්‍රචලිත කරන්න පියවර ගත්තා. මේ සමග උසස් අධ්‍යාපනයේ නවෝත්පාදන ගැනත් ඔවුන් විශේෂ අවධානය යොමු කළා. ඒ වගේම ඩිජිටල් අධ්‍යාපනයේ සංවර්ධනය ගැන ලෝකයේ සමග දැනුම බෙදා හදා ගන්නත් චීනය සූදානම් වෙලා ඉන්නේ.